ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම ලෝකේ විශාලම සහ හුදකලාම සාගරයේ විදියට පැසිෆික් සාගරය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එම ප්‍රදේශයේ රටවල් පවතින ඉතාමත්ම සුළු වශයෙන්. එම සුළු රටවල් ප්‍රමාණයත් ඉතාමත්ම කුඩා කුඩා දූපත් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන දූපත් සමූහයක් පිළිබඳව. මෙය හඳුන්වන්නේ ෆීජි දූපත් නමින්. ඇතරම් ෆීජි දූපත් කියන්නේ සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය ඉතාමත්ම ආකර්ෂණීය දූපත් සමූහයක්. ඒ වගේම ෆීජි දූපත් සහ ආසියාව අතරත් විශාල නැකමක් පවතිනවා. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුන්දර දූපත් පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. භූගෝලීය වශයෙන් මේ පිහිටා තිබෙන්නේ දකුණු පැසිෆික් සාගරයේ නව ශ්‍රීලන්තයේ සිට කිලෝමීටර් 2000ක් ඊසාන දෙසින්. මෙම දූපත් සමූහය දූපත් 330කින් සමන්විතයි. නමුත් ඒ අතරින් ජනාවාස වී තිබෙන්නේ දූපත් 110ක් පමණයි. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 18300ක් වෙනවා. මෙම දූපත් සමූහයේ ජනාකීර්ණම දූපත් දෙක හඳුන්වන්නේ විටිලෙව් සහ වණුවා ලෙව් නමින්. ඒ වගේම මෙහි වසර පුරාම පවතින නිවර්තන වැසි සමගින් උණුසුම් දේශගුණය. රටේ අගනුවර සහ විශාලම නගරයේ වෙන්නේ විටිලිව් නැමැති දූපතේ පිහිටා තිබෙන සුවා නගරය. 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය 926776ක් වෙනවා. මෙහි ජනගහනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 46ක් විදියට. ෆීජි දූපත් සමූහයේ සමස්ත ජනගහනයේ 56.8%ක්ම ජීවත් වෙන්නේ සෝදේශික ෆීජි ජාතිකයන්. ඊට අමතරව 35.7%ක් ඉන්දියන් ජාතිකයන් සහ 5.7%ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම් වෙන්නේ Hindu සහ Christian. මීට අමතරව 6.3%ක් ඉස්ලාම් ආගම අදහනවා. මෙහි නිල භාෂාවන් 3ක් පවතිනවා. එම භාෂාවන් වෙන්නේ Hindi, Fijian සහ ඉංග්‍රීසි. ඇතරම් ෆීජි දූපත් කියන්නේ විශාල සංචාරක ආකර්ෂණයක් තිබෙන ඉතාමත්ම සුන්දර දිවයිනක්. මෙය කොරල්පර නිවර්තන වර්ෂා වනාන්තර දියෑලි සහ පෞරාණික වෙරළ තීරයන්ගෙන් සමන්විතයි. මීට අමතරව ෆීජි දූපත් සමූහයට පොහොසත් සංස්කෘතියකුත් පවතිනවා. එහි ප්‍රධාන වශයෙන් ෆීජි සම්ප්‍රදායන්ට ඉන්දියානු සංස්කෘතියේ බලපෑම ලැබී තිබෙනවා. ඒ නිසා මෙහි පවතින ෆීජි සාම්ප්‍රදායික සංස්කෘතිය සහ ඉන්දියන් සංස්කෘතිය සම්මිශ්‍රණය. මෙහි ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෙය සැලකෙන්නේ මධ්‍යම ආදායම්ලාභී රටක් විදියට. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 4.85ක් වෙනවා. දල් දේශීය නිෂ්පාදනය අනුව මවුන්ට් හිමි වෙන්නේ ලෝකේ 164 වෙනි ස්ථානය. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ කුඩාම ආර්ථිකයක් ඇති රටක් විදියට. කෙසේ වෙතත් ලක්ෂ 9ක් තරම් ඉතාමත්ම අඩු ජනගහනයක් සිටින මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් 5341ක් විදියට. ඒ අනුව මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ශ්‍රී ලංකාවටත් වඩා ඉහළයි. ෆීජි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ කෘෂි කර්මාන්තය, සංචාර කර්මාන්තය, සේවා සහ විදේශීය ප්‍රේෂණ. ඒ අනුව ආර්ථිකයෙන් වැඩි කොටසක් සංචාර කර්මාන්තය මත පදනම් වෙනවා. ඊට අමතරව මෙහි සැලකිය යුතු කෘෂි කර්මාන්තයකුත් පවතිනවා. ෆීජි දූපතේ ප්‍රධානම කෘෂි කර්මාන්ත වෙන්නේ පොල් සහ උක් වගාව. මෙහි සේවා අංශයේ ප්‍රධාන වශයෙන් බෙදී යන්නේ සිල්ලර මූල්‍ය සහ විදුල සංදේශ මත. ඒ අනුව මෙහි මෑත කාලීනව එම අංශවල සැලකිය යුතු වර්ධනයක් ලබා තිබෙනවා. මීට අමතරව විදේශීය රටවල් සේවය කරන ෆීජි වැසියන්ගෙන් ලැබෙන විදේශීය ප්‍රේෂණත් මෙහි ආර්ථිකයට යම් තරමකින් දායකත්වය දක්වනවා. ඒ අනුව මෙහි ජනගහනයට සාපේක්ෂව තර්මක ඉහළ ප්‍රතිශතයක් ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, එක්සත් ජනපදය වගේ රටවල සේවය කරනවා. ඇතරම් ෆීජි දූපත් කියන්නේ නිරන්තරයෙන්ම සුලිකුණාටු සහ ස්වාභාවික විපත් සිදුවන රටක්. ඒ නිසා ඒවායෙන් මෙහි ආර්ථික වර්ධනයට සැලකිය යුතු අභියෝග මතුවෙනවා. ඒ වගේම මෙය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්. නමුත් රටේ දේශපාලනය එතරම් සුභවාදී මට්ටමක නැහැ. මොකද මෙය සැලකෙනවා අතීතයේ සිටම දේශපාලන කුමන්ත්‍රණ සහිත අස්ථාවර ආණ්ඩුවක් ඇති රටක් විදියට. නමුත් මෑත කාලීනව මෙහි දේශපාලනය යම් ස්ථාවර බවක් පෙන්වන බවට වාර්තා වෙනවා. ෆීජි දූපත් තුල භාවිතා කරන්නේ ෆීජියන් ඩොලර් නැමැති මුදල් ඒකක. මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී ෆීජියන් ඩොලර් 1ක් ශ්‍රී ලංකන් රුපියල් 141ක් වෙනවා. අවසාන වශයෙන් මෙහි ජීවන තත්ත්වය පිළිබඳ සොයා බලමු. ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් ෆීජි දූපත් රැඳී සිටින්නේ 109 වෙනි ස්ථානයේ. ඒ අනුව මොවුන් මානව සංවර්ධනයෙන් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් පිටුපසින්. මොකද ශ්‍රී ලංකාව දැනටමත් එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 72 වෙනි ස්ථානයේ. රටේ ජීවන තත්ත්වය ප්‍රදේශ සහ දූපත් අනුව බෙහෙවින් වෙනස් වෙනවා. ඒ අනුව මෙහි ප්‍රධාන දූපත් දෙකේ සහ ප්‍රධාන නාගරික කලාපවල ඉතාමත්ම හොඳින් යටිතල පහසුකම් පවතිනවා.
නමුත් දුරස්ත දූපත්වල ජීවත් වන පුද්ගලයන් සෞඛ්‍ය සහ පානීය ජල ගැටළු වලට මුහුණ දෙන බවට වාර්තා වෙනවා. මෙහි රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් පැවතුණත් එය ඉතාමත්ම දුර්වලයි. ඒ නිසා බොහෝ පුද්ගලයන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න සිද්ධ වෙන්නේ මුදලට. නමුත් ඒ සඳහා අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙහි දුප්පත් පුද්ගලයන්ට සෞඛ්‍යයට ප්‍රවේශ වීමේ ගැටලු පවතිනවා. ඒ වගේම ෆීජි දූපත් සමූහයේ අධ්‍යාපනය පිළිබඳ කිසිසේත්ම සතුටු වෙන්න බෑ. නමුත් මෙහි පළමු වසර 8 තුල අධ්‍යාපනය සපයන්නේ නොමිලේ. ඉන්පසු දෙතික අධ්‍යාපනයේ බොහෝ දුරට පාලනය වෙන්නේ ආගම් හෝ පළාත් පාලනය විසින්. ඊට අමතරව මෙහි රජය විසින් සිදු කරන පාඨමාලා කිහිපයක් පවතිනවා. ඒවායින් ප්‍රධාන වශයෙන් වඩු වැඩ, ලෝහ වැඩ සහ ගෘහ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.